තමන්ගේම දිශික්කේ නායකයා කියන ඇමතිවරයාට රත්තරන් කියන නම නිකම්ම හැදුනේ නැහැ. කෝච්චියේ මාළ කඩලා රත්තරන් කඩලා තමයි රත්තරන් හැදුනේ. ඒ නිසා රත්තරන් ගැන කතා කරොත් ඔබතුමාටයි මටයි හෙට එළිවගෙනකම් කතා කරන්න දිනනවා. හරිද? ඒ නිසා රත්තරන් කවුද? තමන්ගේ හාම්පුතා කවුද කියන එක මුළු රටම දන්නවා. ඒ නිසා පූලම කඩාගත්තම තමන්ට දැනෙන්නේ නැහැ තමන් පූලම කඩාගෙන ඉන්නේ කියලා. වරාය සම්බන්ධයෙන් කරු සභාපතිතුමනි හම්බන්තොට වරාය චීනෙට විකුණලා හම්බන්තොට වරාය චීනෙට විකුණලා ඒ වරායට බදුසහන දෙන්න ගෙනාවා විශේෂ ආර්ථික ව්‍යාපෘති පිළිබඳ පනතක් ඒ පනතට ඡන්දෙ දෙන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාලා ඔය උද්ඝෝෂණය කරයි කියන මන්ත්‍රීවරු කවුරුවත් හිටියේ නැහැ එදා විරුද්ධව ඡන්දෙ දුන්නේ අපි මේ මලික් සමරවික්‍රමලා එදා ගෙනාපු විශේෂ බදුසහන දෙන පනතට විරුද්ධව ඡන්දෙ දෙන්න ඔබතුමාලා හිටියේ නැහැ පක්ෂයක් විදිහට දන්නේ නැහැ ඉතිහාසෙ මේ පිට ඉඳලා ඒව ඉගෙන ගන්න ඒ නිසා වරාය විකුණනවට අපි එදා විරුද්ධ වුණා වගේම අදත් විරුද්ධ වෙනවා ඒව විකුණනවා විරුද්ධ විතරක් නෙමෙයි විකුණපුව නැවත පවර ගන්නවා කියලා ඔබතුමාලා බලයට ආවේ විහාර මහදී විද්‍යානිධි මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ ගණ්ඩ එපා මේ ජාතික සම්පත් අපි බලයට ආවට පස්සේ නැවත පවරා ගන්නවා කියලා එහෙම කියලා ඇවිල්ලා තමයි නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්න ගියේ අන්තිමට බටහිර ජැටිය ඉන්දියාවට වික්කේ දැන් ඒක මොකද දැන් ඒක හොඳයිද ආ ඒකනේ ඒ නිසා කතා කරනකොට පුහුලම කොහෙද කියලා දැනගෙන කතා කරන්න පුහුලම තමන් තේරුම් අරගෙන කතා කරන්න මේකෙදි ජාතික සම්පත් විකුණනවා කොයි පැත්තෙන් හරි ඒක ජාතික අපරාධයක් අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි ඒ ප්‍රතිපත්ති අපි හැමදාම ඉන්නවා ජාතික අවශ්‍යතාවයෙන් නිනුවෙන් අපේ රටේ විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය ගොඩනැගීමේදී මේ සම්පත් ආරක්ෂා කරගත යුතු කියන ස්ථාවර ඉඳලා තමයි අපේ මැදිහත් වීම තියෙන්නේ. ඔය වගේම මන්ත්‍රීවරේ කුදේ පාන්දර අපිත් නැති වෙලාවේ ගෙදර මොකක් හරි අවුලක්ද කොහෙද වෙලා ඇවිල්ලා අර දොම්පි පැත්තේ නිරාන් මන්ත්‍රීවරයා මේ හිටපු ගමන් අනුරු දිසානායක මන්ත්‍රීවරයාගේ නම කියලා මොනවද කියලා තිබුණා. අපි හිටියේ නැහැ වෙලා. පාලුගේ නිකන් වළම් බෙදලා තිබුණා. අද ජල සම්පාදන අමාත්‍යංශයේ විශේෂ තියෙන්නේ. එතුමට මම මතක් කරනවා එතුමගේ බාප්පා ජනතා විමුක්ති පෙරමුණේ හොඳ ක්‍රියාකාරිකයෙක්. 71 ඉඳලා හිටපු ක්‍රියාකාරිකයෙක් බාප්පා. බාප්පගෙන් අහගන්න. තාත්තගෙන් අහගන්න රාලහමිගෙන්. දොම්පේ ජේවීපී එක කොහොමද මේව කරේ කියලා. ඉතින් එහෙම කරපු හාදේව ඇවිල්ලා මෙතන ජනතා විමුක්තිනොන්ට මඩවලාද ගන්නවා. අද ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයෙන් විවේචන ඉන්නේ ඇයි මේ? අද දරා ගන්න බෑ. තමන්ට ප්‍රශ්න තමන්ගේ ඒ බැරිකම විවෘතව හෙළිදරව් කරනකොට ඒකට මුහුණ දෙන්න බැරිකමට තමයි උන්නැහැලාවිල්ලා කතා කරා. මම එතුමට කියනවා මේ ජේවීපී එකට මඩ ගගහින් නැතුව දොම්පේ තමන් නියෝජනය කරන ආසනේ අර වතුර නැතුව ඉන්නව මිනිස්සු බොණ්ඩ වතුර ටිකක් නේ. අවුරුදු 10 15 ඉන්නව බොණ්ඩ වතුර ටිකක් නේ. කඳුවල ඒ උඩ ඉන්න ජනතාවට වතුර පහසුකම් ටික දෙන්න කිසිම ආණ්ඩුවක් සමත් වෙලා නැහැ. පරකට මුල්ලේ මඩේ පොළවත්තේ අවුරුදු 15ක් විතර ඉන්නව මිනිස්සු තාම කිසිම ආණ්ඩුවකින් වතුර ටික හම්බෙලා නැහැ. මං වාසුදේව ගරු එමෙතුමාට අවධාරණය කරනවා එවැනි ප්‍රදේශ ගණනාවක් තියෙනවා මේ බස්නාහිර පළාතේ කළුතර කොළඹ ගම්පහ ඒ පළාතේ රටේම තියෙනවා විශාල වශයෙන් ඉතින් මේ මඩගගහින් නැතුව දැනටම තියෙන ප්‍රශ්න දොම්පේ එයාගේ මාසනේ ওই මඩගහපු මන්ත්‍රීවරයාගේ මාසනේ වහරක පුටුපාගල කුරුඳුහේන බදුවත්ත මණ්ඩාවල උතුර දකුණ ඒ ප්‍රදේශවල දහම බොණ්ඩ වතුර ටික නැහැ මිනිසුන්ට මේ ජල සම්පාදන අමාත්‍යංශයේ තියෙන විශේෂ කරුණාකරලා එමෙතුමාට කියලා ආණ්ඩුපක්ෂෙත් තින්නවනම් මේ ප්‍රදේශවල ජනතාවට බොණ්ඩ වතුර ටික දෙන්න. ජීවිත එකට මඩ ගහන එක වෙනම කරගන්න. ඒ නිසා මේ වෙලාවේ මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා විශේෂයෙන්ම මණ්ඩාවල ප්‍රදේශයේ ජනතාව අවුරුදු ගාණක් තිස්සේ වතුර නැතු ඉන්නවා කිසිඳ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම පරකට මුල්ල මඩේ පොළවත්ත ඒ ප්‍රදේශය කියන්නේ කඳු සහිත ප්‍රදේශයක් ජල ව්‍යාපෘතියක් කරන්න ගියාම ටිකක් අමාරුයි ඒක ඇත්ත. හැබැයි කිසිඳු ආකාරයකින් ඒ ප්‍රදේශයේ ජනතාවට බොන්න වතුර ටික තමන්ගේ අවශ්‍යතාවෙන් සඳහා වෙච්ච වතුර ටික ලබා ගන්න ක්‍රමයක් ඇති වෙලා නැහැ. විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණත් මේ ප්‍රාදේශීයව ඒ කියන්නේ ආසනවලත් අන්තවල ඒ කියන්නේ ආසනේ කෙළවරවල ජීවත් වෙන දුෂ්කරතාවයන් නැති ජීවත් වෙන ජනතාව ඉන්නවා විශාල වශයෙන් වතුර ප්‍රශ්නයට මුහුණ දෙන. ඉතින් ඒ සඳහා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ විශේෂ මැදිහත් වීම කරන්න නාගසන්දිය ප්‍රදේශයේ තියෙන ප්‍රජා ජල ව්‍යාපෘතියක් තියෙනවා. හැබැයි පායන කාලෙට ඒකේ වතුර හිඳෙනවා. වහින කාලෙට වතුර තියෙනවා. වහින කාලෙට කොහොමත් වතුර ගන්න පුළුවන්. පායන කාලෙට තමයි ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා
ඔබතුමාගේ විශේෂ අවධානයක් යොමු කරන්න කියන එකත් ඒ වගේම වතු ජනතාවගේ පානීය ජලයේ පිළිබඳ ප්‍රශ්න විශේෂයෙන්ම අපේ රටේ ඔබතුමත් පිළිගන්නවා වැඩිම පීඩාවට පත් වෙන දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවක් ඉන්නේ වතු කර ජනතාව එයගේ පඩිය හරියාකාරව ලැබෙන්නේ නැහැ දැන් මේ පිටි ගණන් ගියා රුපියල් 10 කිනු 17යි 50යි කිනු 27යි 50කින් ඒ නිසා අද රොටියක් කා ගන්න විදිහක් නැහැ ඔවුන්ගේ ප්‍රධාන ආහාරයේ රොටි අද පිටිත් නැහැ පෙතිත් නැහැ ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන තේ ඇයට බොණ්ඩ වතුර ටික හරියාකාරව නැහැ පානීය වතුරත් නැහැ පෙතිත් නැහැ රොටිත් නැහැ විදුලියත් නැතිනෝ වතුරත් නැහැ ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක් ඇත්තම ගත්තොත් වතු කරේ ජනතාව තමයි අපිට ප්‍රධාන අපනයන ආදායම ගේන්නේ තේ ඇයට මේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වීම අර ප්‍රාදේශ සභා හරහා හෝ ජල ව්‍යාපෘති ජල සම්පත් අමාත්‍යාංශය හරහා හෝ නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් වතු කරේ ජනතාවගේ වත්තේ තියෙන වතුර ටික ඇත්තටම වෙනත් ප්‍රදේශවල ජනතාවට මේ ව්‍යාපෘති සඳහා ලබා දෙනවා. ඒ වත්තේම ඉන්න ජනතාවට වතුර ටික නැතුව. ඒක ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම වතු කරේ ජනතාව මුණ දෙන එතකොට ඔබතුමාගෙන් කාරුණික විලාස සිටිනවා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා මැදිහත් වීමක් කරන්න කියන එක. ඒ වගේම ගරු සභාපතිතුමනි මා කියන්න කැමති විශේෂයෙන්ම අද නිවාසවලට පානීය ජලය සපයනවා වගේම වරාය සම්බන්ධනුත් කටයුතු කරනවා වගේම අපේ රටට මේ ගෑස් ගෙන්වීමේදී මතුවලා තියෙන අර්බුදි. ඉතාල පැහැදිලිව ගෑස් සමාගමේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කිව්වා ගෙනාපු නැව ගොඩබා ගන්න විදිහක් නැහැ. ඒක පිටිපස්සේ මහා දූෂණ හොරකම් වංචා තියෙනවා. දූෂිත ජාවාරම් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. නැවෙන් ගෑස් ටික බා ගන්න බැරුණෙත් ඒ ප්‍රශ්න නිසා කියලා කිව්වා. ඉතින් එහෙමනම් ඒකේ වගකීම තියෙන ඔබතුමන්ලට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිතුමා ඔබතුමන්ලා පත් කරපු කෙනෙක්. ඒතකොට කවුරු හරි මෙතන මාෆියාවක් මෙහෙවනවා නම් එන එක්ක හිටපු සභාපති වෙන්න පුළුවන්. ඉතින් හිටපු සභාපති අනිල් කොස්සත්ත මහත්තයා දැන් ඉන්නේ රක්ෂණ සංස්ථාවේ ඩිරෙක්ටර් බෝඩ් එකේ. ඒ කියන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති හිටපු කෙනා දැන් ඉන්නේ ඊට උඩින් තියෙන මව් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ. දැන් ඉන්න සභාපතිවරයා කියනවා හිටපු සභාපතිවරයාගේ දූෂණ වංචා තියෙනවා නීතිච්ඡ ගාස්තු විතරක් කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා කියලා චෝදනා එල්ල කරනවා. හැබැයි ඉතින් චෝදනා විමර්ශනය කරන මව් ආයතනයේ රක්ෂණ සංස්ථාව ඊට උඩින් තියෙනවා. එතකොට කවදාකවත් මේ පරීක්ෂණ සිද්ධ වෙයිද? වෙන්නේ නැහැ. ඒත් එතනම ප්‍රශ්නයක් තියෙනවා. ඊට වඩා ප්‍රශ්න තමයි අද මතුවලා තියෙන මේ නිවාසවල තියෙන ගෑස් සිලින්ඩරය වලින් මතුවලා තියෙන ගිනි ජාලාවන් පිළිබඳ ප්‍රශ්න. ඇත්තටම ඔබතුමන්ලා බලයට ආවේ රටේ ජාතික ආරක්ෂාව සපයන්න. අද කුසි ආරක්ෂාවක් නැහැ. ජාතික ආරක්ෂාව කොහොමද සපයන්නේ? කුසි ආරක්ෂාව දී ගන්න බැරි ආණ්ඩුවකට. ඒත් අද හැම ගෙදරකම සල්ලි තියෙන සල්ලි නැති දුප්පත් පොහොසත් හැම ගෙදරකම හැමෝම ඉන්නේ මාරාන්තික බියකින්. මේ ගෑස් සිලින්ඩර කොයිලාවේ ගිනිපත් වේද කියලා බයෙන්. ඒත් මේකට දැනට කරලා තියෙනවා කොමිටුවක් පත් කරලා සති දෙකකින් වර්තාවක් දෙන්න. සති දෙකකින් වර්තාව වෙනකොට ගෙවල්වල කුසිවල ගෑස් සිලින්ඩර පුපුරලා ගිනි අරන් ඉවරයි. වහාම ෂණික මැදිහත් වීමක් අවශ්‍යයි. ජනාධිපතිවරයා වහාම නියෝග දෙන්න ඕනි. මේ මොහොතේ ගත්තොත් මේ ගෑස් බෙද මේ මතභේදයට තුඩු දෙන ගෑස් බෙද හැරිපු ප්‍රමාණයක් තියෙනවා. ඒ ගෑස් සිලින්ඩර ටික වහාම එකතු කරන්න. එකතු කරලා ඒ වෙනුවට විකල්ප ගෑස් සිලින්ඩර ලබා දෙන්න. ඒක තමයි ඉස්සෙල්ලම කරන්න. ඉතින් එහෙම කරන්නේ නැතුව මේක ඔහේ ඇදෙන්න ගිහලා සති දෙකක් තිස්සේ වார்த்தාව ඇවිල්ලා වார்த்தාව ගැන ඇනලයිස් කරලා ක්‍රියාමාර්ග ගන්නකොට මාසයක් විතර යනවා. එතකොට වෙන්න ඕනේ වෙලා ඉවරයි. සර් මේකට ශනික ප්‍රතිචාරයක් අවශ්‍යයි. සර් රජේ පාර්ශවෙන් වහම ශනික ප්‍රතිචාරයක් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම මේ ගෑස් කතාව පිටිපස්සේ කතන්දර ගොඩක් අද සාකච්ඡාවට ලක් වෙලා තියෙනවානේ. අප්‍රේල් මාසේ 28 වෙනිදා පාරිභෝගික අධිකාරියෙන් කරපු ඉල්ලීමට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති එවකට සභාපති අනිල් කොස්සත්ත මහත්තයා යවන ලිපියක්. යවන්නේ යුවේ රත්නසිරි මහතාට අධ්‍යක්ෂ ජෙනරාල් සම්පකාර සේවාල විසංවර්ධන හා පාරිභෝගික අධ්‍යක්ෂ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයට. තේලි උමේ ඉතා පැහැදිලිව කියනවා මේ ගෑස් සිලින්ඩරවල බියුටේන් ප්‍රොපේන් සංයුතිය වෙනස් කරා. ඒ වෙනස් කිරීම විතරක් නෙමෙයි ඒක වෙනස් කරන්න කලින් ඒ ගෑස් සිලින්ඩරවල බරත් වෙනස් කරා. 12.5ට තිබිච්ච කිලෝග්‍රෑම් 12.5ට තිබිච්ච ගෑස් සිලින්ඩරේ බර ප්‍රමාණය 9.3ට අඩු කරා.
අඩුකරපු ගෑස් සිලින්ඩරේ 9.3 කිලෝග්‍රෑම් කියලා ගැහුවේ නැහැ. ඒකේ ගැහුවා ලීටර 18යි කියලා. බැලු බැලමට පේනවා ලීටර ගන්න වැඩි වුණාම දැන් 12.5 18ට වැඩි වුණා කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. බරින් අඩු කරා. බරින් අඩු කරලා 9.3 තියලා ලීටර ගන්න තමයි සඳහන් කරේ. ඉතින් ඒකට ලීට්‍රෝ ගෑස් සභාවගමෙන් යවන පැහැදිලි කිරීමේදී එතුමල්ලා ඒකේ තියෙන වාසි කීපයක් ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් එතුමල්ලා කියනවා මේකේ තාපජනන අගයේ සාපේක්ෂව ඉහළ අගයක් ඇත. ඉවුම් පිහුම් කාර්යක්ෂම සිදු කළ හැක. ඒ කියන්නේ අර 9.3ට අඩු කරාට පස්සේ එකම පරිමාව තියෙන සිලින්ඩරේ කිලෝග්‍රෑම් ප්‍රමාණය අඩු කරාම එතන තියෙන ස්පේස් එක වැඩි වෙනවා හිස් අවකාශයේ. ඒකෙන් තාපජනන අගයේ සාපේක්ෂව ඉහළ අගයක් ඇත. ඉවුම් පිහුම් වලට ඉවුම් පිහුම් කාර්යක්ෂම සිදු කරන්න පුළුවන්. වැඩි වාෂ්ප පීඩනය නිසා ස්ථාවර ගිනි දැල්ලක් ඇති වෙයි. කලින් තිබිච්ච එකේ අඩු වාෂ්ප පීඩනය නිසා ස්ථාවර ගිනි දැල්ලක් ඇති වෙන්නේ. දැන් මෙහෙම වෙනස් කරාට පස්සේ වැඩි ස්ථාවර වැඩි පීඩන නිසා ස්ථාවර ගිනි දැල්ලක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේකෙන් කියනවා පරිසරයේ උෂ්ණත්වය අඩු වීමත් සමග ගෑස් වාෂ්පීකරණය අඩුවී ගොස් පාවිච්චි කිරීමට නොහැකිව LPG සිලින්ඩරේ ඉතිරි වේ. ඒ කියන්නේ කලින් තිබිච්ච එකේදී සියල්ලම වෙන්නේ නැතුව යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒක අවාසි. හැබැයි මේ කිලෝග්‍රෑම් ප්‍රමාණය අඩු කරාට පස්සේ ඉහළ ප්‍රොපේන් සංයුතියක් ඇති නිසා ගෑස් වාෂ්පීකරණය හොඳින් සිදුවේ. සිලින්ඩරේ ගෑස් ඉතිරි නොවී සම්පූර්ණයෙන්ම පාවිච්චි කළ හැක. අන්න ඒ වගේ තත්ත්වයන් නිසා ප්‍රොපේන් සංයුතිය වැඩි කරා බියුටේන් සංයුතිය අඩු වුණා කියලා. ඒතර ඒකෙදි තව පැහැදිලිව මේ ප්‍රමාණයන් වෙනස් කිරීම පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගම නීත්‍යානුකූලව පිළිගන්නවා මේ ලිපි මඟින්. පිළිගන්නවා විතරක් නෙමෙයි එතුමන්ලා මෙවැනි ප්‍රස්ථාරයක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රස්ථාරයේ තියෙන උෂ්ණත්වයට සාපේක්ෂව පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියලා. යටම ප්‍රස්ථාරයේ යටම තියෙන බිඳුව 100 අනුපාතයේ ප්‍රොපේන් බියුටේන් අනුපාතය. සෙන්ඩිගේට් අංශක 30දී ප්‍රොපේන් බියුටේන් 50ට 50 ආවම බාර් 6ක පීඩනයක් ඇති වෙනවා. කිලෝ පැස්කල් 600ක පීඩනයක් ඇති වෙනවා. ඒ කියන්නේ පීඩනය වැඩි වෙනවා. ඉතා පැහැදිලිව මේ පැහැදිලි කිරීමේදී ලිට්‍රෝ ගෑස් සමාගම යවපු මේ ලිපියට පිළිතුරු යවපු ඒ පැහැදිලි කිරීමේ ඉතා පැහැදිලිව තියෙනවා මේ ප්‍රොපේන් බියුටේන් ප්‍රතිශතය වෙනස් කරාට පස්සේ සංයුතිය වෙනස් කරාට පස්සේ පීඩනය වැඩි වුණා කියලා. ප්‍රොපේන් වල පීඩන ධාරිතාව වැඩි. ඒ නිසා ප්‍රොපේන් ප්‍රමාණය වැඩි කරාම මෙතන පීඩනය වැඩි වීමක් වෙලා තියෙනවා. ප්‍රොපේන් වල මිල උච්චාවචනය වෙනවා. ප්‍රොපේන් වල මිල වැඩිම නෑ හැම වෙලාවෙම. ලෝක වෙළඳපොලේ විවිධ කාල සීත කාලවලදී උෂ්ණ කාලවලදී ප්‍රොපේන් මිල අඩු වැඩි වෙනවා. සාපේක්ෂව මේ කියන කාලේ ප්‍රොපේන් මිල අඩුයි. ඒතර ඒ අඩු වීමත් එක්ක ප්‍රොපේන් වැඩි කරලා රුපියල් 100ක් අඩුත් කරනවා. රුපියල් 100ක් අඩු කරනවානේ 1493 තිබිච්ච එක 1395ට අඩු කරනවානේ. ඒත් ඒකම පාරිභෝගිකයන්ට වාසි විදියට තමයි ලිට්‍රෝ ගෑස් සමාගම මේ ලිපි වලින් පැහැදිලි කිරීම කරන්නේ පාරිභෝගික කටයුතු අධිකාරියට අමාත්‍ය සිට. ඒත් එතනදී සිද්ධ වෙච්ච ක්‍රියාවලිය අපි කවුරුත් රටේ කවුරුත් දන්නවා. කිලෝග්‍රෑම් 12.5ට තිබිච්ච සිලින්ඩරේ කිලෝග්‍රෑම් 9.3ට අඩු කරාම ඒ සිලින්ඩර වලට ලික්විඩ් විදිහට දාන මේ ප්‍රොපේන් සහ බියුටේන් ප්‍රමාණයන් වල ප්‍රමාණය අඩුවීමක් වුණා. එතකොට එතන තියෙන හිස් අවකාශය වැඩි. ප්‍රොපේන් ප්‍රමාණය වැඩි වුණාම පීඩනයක් වැඩි. ඉතින් පැහැදිලිව විද්‍යාත්මකවම පිළිගන්නවා ප්‍රොපේන් වැඩි කරාම පීඩනය වැඩි කියලා. ඒ පීඩනය වැඩිවීමට සාපේක්ෂව රෙගියුලේටරය වෙනස් කරාද? ඒ අනිකුත් තාක්ෂණික උපකරණ වෙනස් කරාද? වොෂර් එක වෙනස් කරාද? ඒව කරලා නැහැ. අපේ රටේ තවමත් රෙගියුලේටර් පිළිබඳ කිසිදු ප්‍රමිතියක් නැහැ. වෙළඳපොලේ රෙගියුලේටර් තියෙනවා. ඒ ඕනම එකක් ගෙනල්ලා හයි කරගන්නවා. සංයුතිය වෙනස් කරන්නේ නැති කාලයකදී මේක ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි සංයුතිය වෙනස් කරාම ඒ තියෙන රෙගියුලේටරය, ඒ තියෙන වොෂර් එක, ඒ තියෙන උපකරණ ටික වැල්කට මේ පීඩනයට ඔරොත්තු දෙනවද? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් හරි පැහැදිලි ඒක ඔරොත්තු දීලා නැහැ. ඒ නිසා තමයි මෙතනින් උතුරලා යන්නේ. ඒත් එතන තමයි සබන් පෙනෙන්නා වගේ අර ලික්විඩ් එක උතුරලා එලියට එන්නේ. ඒකෙන් තමයි ගෑස් ලිප් ගිනි ගන්න. අපිට මතකයි මීට බොහෝ කාලයකට පෙර
ගෑස් නිපදවීම සහ බෙදහැරීම අයිතිය පෙට්‍රෝලියම් සංස්ථාවට තියෙන කාලේ සමහර ලොකු රෙස්ටොරන්ට් ලොකු ආපනශාලා තමන්ගේ පහසුව සඳහා ලොකු සිලින්ඩර් වලට රෙගියුලේටරයක් නැතුව කෙලින්ම වැල් එක ගහලා උඳුනට හයි කරලා ගෑස් ලබා ගත්තා. ඉතින් නීති විරෝධී වැඩක්. ඒ කාලේ පෙට්‍රෝලියම් එක ගිහිල්ලා වැටලීම් කරලා ඒ වල්ලලා තහනම් කරා. දැන් මේ ගෙවල් වල පාවිච්චි කරන අය ඒ එහෙම කරගන්න බෑ. රෙගියුලේටර් නැතුව පාවිච්චි කරන එක අනතුරුදායක. ඒගොල්ලෝ රෙගියුලේටර් ඇතුව තමයි යන්නේ. හැබැයි වෙළඳපළේ තියෙන මේ රෙගියුලේටරය මේ ගෑස් පරිමාවයේ සංයුතිය වෙනස් කිරීමට ගැළපෙන්නේ නැහැ. එතන ගැටලුවක් තියෙනවා. ඒක හොඳටම ඔප්පු වෙන දේ තමයි මේ බර අඩු කරාට පස්සේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අපි ප්‍රශ්න කරා. අපි 27/2 යටතේ විශේෂ ප්‍රකාශ කරා. ඇමතුමා උත්තර දුන්නා. ඒ වෙලාවේ කිව්වේ සංයුතිය කිසිදු වෙනසක් නැහැ කියලා. පස්සේ ඇත්තටම ආව සංයුතිය වෙනස් කරා කියලා. නමුත්තර 9.3ට අඩු කරපු ගෑස් සිලින්ඩර් ඒ වෙනකොටත් වෙළඳපළට ප්‍රමාණයක් නිකුත් කරලා තිබුණා. නැවත ඒ පිළිබඳ උසාවි ක්‍රියාමාර්ග ගත්තා. ඒ පිළිබඳ ඊට විරුද්ධව නඩු ක්‍රියාමාර්ග වලට ගියා. ඒ නඩු ක්‍රියාමාර්ග වලට යනකොට ලිට්‍රෝ ගෑස් සමාගම තමන් සතුව තිබිච්ච ස්ටොක් එකේ තිබිච්ච 9.3 කිලෝග්‍රෑම් ගෑස් සිලින්ඩර් වලට 12.5 වෙනකන් ගෑස් පිරෙව්වද? අන්න එහෙම පිරෙවන පිරෙවන තත්යක් ආවම අර එතන තිබිච්ච ස්පේස් එක වැඩි වෙයි, ස්පේස් එක අඩු වෙනවා. කලින් ස්පේස් එක තිබුණා ඒ නිසා පීඩනය පාලනය වෙනවා. ඒ නිසා 9.3ට අඩු කරලා බෙදහැරපු සිලින්ඩර් වලින් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ ගෙවල් වල. හැබැයි ඉතුරු වෙලා තිබිච්ච කම්පැනි ඉතුරු වෙලා තිබිච්ච ටිකට 12.5 දක්වා ගෑස් පිරෙවම අතන ස්පේස් එක අඩු වෙනවා, පීඩනය තවත් වැඩි වෙනවා. අන්න එතෙන්ද එළියට පනින්න හදන ඒක වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ මේ අනුගමනය කරන ගෑස් සිලින්ඩර් වල ප්‍රමිතිය තියෙන ඇමරිකානු ප්‍රමිතිය. ඒකේ කිලෝ පැස්කල් 1050ක ධාරිතාවක් දරා ගන්න පුළුවන්. 50ට 50 වැඩි කරත්, 50ට 50 සංයුතිය වෙනස් කරත් 740ක් විතර උපරිමයකට යන්නේ 1050ට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නැත්තේ. සිලින්ඩර් පුපුරන්න නම් කිලෝ පැස්කල් 1050ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම එකක් වෙලා නැහැ. මේ ලීක් එක වෙන්නෙම මෙතන අර කියන උපකරණ වල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එතන මහ බරපතල තාක්ෂණික වැරද්දක් වෙලා තියෙනවා. ඉතින් අවසන් නිගමනය කෙසේ වෙතත් ඒක අවසන් නිගමනය එන්න තාක්ෂණික විද්‍යාඥයන්ගේ පරීක්ෂණයෙන් තමයි කරන්න පුළුවන්. හැබැයි එතෙක් දැන් වහාම ආණ්ඩුව කළ යුත්තේ මේ මාරාන්තික ප්‍රශ්නේ මේ රටේ ජනතාව මුදව ගන්න. ගෙවල් වලට පානීය ජලය සපයන්න ඔබතුමන්ලා ජල සම්පාදන අමාත්‍යාංශ මැදිහත් වෙන එක හොඳයි. හැබැයි ඊට කලින් Honorable Minister, ඔබතුමාගේ දිනවනම් දැන් ඇත්තටම බියගම ඉඳලා දොම්පෙත දක්වා ජලනාල ඉලිම සිදු කරමින් තිබෙනවා. ඒ කැලණි දකුණු ඉවුරු මහා ජල ව්‍යාපෘතිය මගින් ඒක ඔබතුමාට දැනුම් දෙන්න විතර. ඒක ගැන බොහොම ස්තුතියි ඔබතුමා. ඒ ව්‍යාපෘතිය ගැන මම දැනුවත් තියෙනවා. නමුත් ඔය කියන දොම්පේ ඈත කෙළවරේ තියෙන අර කඳු ප්‍රදේශවලට පරකඩ මුල්ල මඩ පොළවත්ත කියන මඩේ පොළවත්ත කියන ප්‍රදේශවලට ඔකින් වතුර ඉන්නේ නැහැ. ඉතින් ඒකට වෙනම ජල ව්‍යාපෘතියක් යන්න වෙනවා. Honorable Member please wind up. හරි සභාපතිතුමනි, එනිසා මේ ගෑස් ප්‍රශ්නය වහාම විසඳන්න ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්න කියමිනුත්, ඒ වගේම තව පුංචි කාරණාවක් විනාඩියක් ගන්න ඔබතුමන්ට සෞඛ්‍ය අමාත්‍යාංශ වැසිරිසි මෛතා පැහැදිලිව කතා කරේ. සෞඛ්‍ය පරිපාලන වෛද්‍ය නිලධාරී බඳවා ගැනීමේදී නිකුත් කරපු ගැසට් එක රාජිත සේනාරත් ඇමතුමාගේ කාලේ බිරිඳගේ උමනාවට නිකුත් කරපු එකක්. මම පෙනී හිටියේ ඒ වෙනුවෙන් කියලා කියනවනම් පට්ටපල් බොරුවක්. මේ ගැසට් එක නිකුත් කරලා තියෙන ඉතාලම පැහැදිලිව මාර්තු මාසේ මේ අවුරුද්දේ මාර්තු මාසේ, ඒ කියන්නේ මේ ආණ්ඩුව යටතේ 22/18 ඉස්සු කරේ මාර්තු මාසේ 19 වෙනිදා. එනිසා රාජිත සේනාරත්නගේ අමාත්‍යාංශයෙන් නෙමෙයි, මේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරපු චක්‍රලේඛනය. එනිසා කාගේවත් බිරිඳවරුන් වෙනුවෙන් පෙනී සිටින මට උමනාවක් නැහැ. කමියුනිටි ડોක්ටර්ස්ලට මේකෙන් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ අයටත් මේ තනතුරු ලබා ගන්න පුළුවන් විදිහට ගැසට් එක සංශෝධනය කරලා වහාම පාර්ලිමේන්තුවට ගැසට් එක ඉදිරිපත් කරන්න. ඒ ගැසට් එක නිකුත් කරලා සියලු පරිපාලන වෛද්‍ය නිලධාරීන්ට ඒ තනතුරු ලබා දෙන්න වහාම මැදිහත් වෙන්නයි කියන එකත් මතක් කරමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි. Thank you. Honorable Lalit.